Ada Derana Satya Prathamen Pravritti Sanskarane Tushara Saputantri Prakashya Bhanuka Karunaratna Ada Derana Pradhana Puat Sirastala Rate Bankulotbhavya Turan Karana Kale Gana Janapatigen Ingiyak Nava Police Pativaraya Hetapatwana Lakunu Bandipur Million $10,000කින් අඩුවේ. ක්‍රීඩාමතිකින් හිට පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්. සිදුවේ වෙඩිතැබීමක් අයක්‍රෝහලේ. අද දින දේශීය පුවත්. සෑම ගමක්ම ව්‍යවසාය ගම්මානයක් ලෙස සංවර්ධනය කරමින් අපරායන ආර්ථිකය ශක්තිමත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඊට අවශ්‍ය පහසුකම් සැලසීමට කෘෂිකර්ම නවීකරණ සේවා මධ්‍යස්ථාන ඇති කිරීමට සැලසුම් කර ඇති බවයි ජනාධිපතිවරයා පවසන්නේ. 2024 අයවැය යෝජනාවක් වන උරුමය වැඩසටහන පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහනේ පළමු අදියර අද අනුරාධපුර නොච්චියාගම ප්‍රදේශයේදී ආරම්භ කරමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා. රටේ ගොවිතැන් කරන ජනතාවට සින්නක්‍රොප්පු ලබාදීම ඔවුන්ගේ මුතුන් මිත්තන්ගේ උරුමය ලබාදීමක් බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී සඳහන් කළේ. මේක විශාල විප්ලවයක්. මම හිතන්නේ කවුරුවත් එහෙම ඉඩම් දීලා අපි අයිතිය දෙනවා ගොවි මහත් සම්පූර්ණ නවීන කෘෂිකර්මයකට යන්න ඕනේ. මේ නවීකරණය ආරම්භ කරාම අවුරුදු 10ක් යනවා. දැන් මේවා කරන්න අපිට සේවා ඕනේ. ඒ නිසා ගොවි ජන මධ්‍යස්ථාන වෙනුවට මේ මධ්‍යස්ථාන කෘෂිකර්ම නවීකරණ කේන්ද්‍ර ස්ථාන බවට පත් කරනවා. අපි ඊළඟ අවුරුදු 5 10 දී අපිට අපනායන කෘෂිකර්මාන්තයක් ඇති කරන්න. ඉතින් අපි එතෙන්ට යන්න ඕනේ. ඒක යන්නේ ඔබේ අයිතිය තහවුරු කරලා. ඔබේ මේ පොළව, ඔබේ දාඩිය, ඔබේ පියාගේ දාඩිය සියගේ දාඩිය ඒ දාඩිය මහන්සියෙන් තමයි මේ රටේ මේ වගාව ඇති කරේ කෘෂිකර්මය ඇති කරේ හාල් වලින් ස්වයං පෝෂිත කරේ එහෙනම් ආණ්ඩුවේ තියෙන ඉඩම් නම් අපි දෙන්නම් ඒක වැඩ කටයුතු කරපුවාට එච්චර මොකද්ද ප්‍රශ්නේ ඉදිරි මාස කිහිපය තුළ රටේ බංකොලොත්භාවයෙන් මිදෙනු ඇති බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළා පක්ෂ ભેදයෙන් තොරව පරණ හතුරෝ දැන් මිතුරෝ වෙලා ඇවිල්ලා ඉන්නේ. ඇයි ජනතාවට යම්කිසි වාසියක් ලැබෙන්නේ. අපි අද තියෙන රටට වැඩ කරන්නේ. මම ආණ්ඩුව බාරගත්තැද්දී රට වැටිලා තිබුණේ. කවුරුත් හිතුවේ නෑ මේ තත්ත්වයට අපි එයි කියලා. මං හිතන්නේ දනමාස් වෙනකොට අපේ බංකොලොත්භාවයේ අහෝසි කරන බවටයි වෙදු වෙන්නේ. දැනටම ඒ රටවල් වලින් උවමනා ප්‍රතිචාරය දීලා තියෙනවා. ඒකෙන් විතරක් ගොඩ එන්නේ නෑ. තවත් තුන්කක් වැඩ කටයුතු කරන්න තියෙනවා. ඉතින් ආණ්ඩුව හදන්නේ එක පක්ෂයකින් සහයෝගය අරගෙන. මට හැමතැනින්ම ගන්න උනා. පොහොට්ටුවෙන් අර ගන්න උනා ශ්‍රී ලංකාවේ දහස් පක්ෂයෙන් ගන්න උනා සජබෙන් ආපහු ආවා එහෙම කණ්ඩායමක් එක්ක අපි මේ ගමන ගියේ. ඉතින් ඉස්සෙල්ලම තියෙන්නේ අපිට ඔක්කොම වැඩ කටයුතු නවත්තන්න සිදුනා සංවර්ධන වැඩ කටයුතු. දැන් බංකොලොත්භාවය අවසන් වෙන නිසා ආපහු අපිට ආධාර ලැබෙනවා. ඒ නිසා නවත්තලා තියෙන ව්‍යාපෘති ආරම්භ කරන්නට යනවා. The big story. නව පොලිස්පතිවරයා පත් කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් හෙට දිනේ සිදු කරන ඇති බව වාර්තා වනවා. පොලිස්පති දොරේ කටයුතු කළ සීඩී වික්‍රමරත්න මහතා විශ්‍රාමයාමත් සමග මේ වන විට පොලිස්පති දොරේ පුරප්පාඩු වී ඇති බවයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරන්නලස් මහතා සඳහන් කළේ. සීඩී වික්‍රමරත්න මහතාගේ දූර කාලය පසුගිය සිකුරාදා දිනෙන් අවසන් වූ අතර යනුව තමා විශ්‍රාම ගන්නා බවට ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් වෙත දැනුම් දී තිබුණා. ඔහුට අවස්ථා 4කදී සේවාදිගු ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගත් අතර නව පොලිස්පතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් මේ වන විට මූලික වටේ සාකච්ඡා පවත්වා ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව පොලිස්පති ධුරය සඳහා සුදුසු නිලධාරියෙකුගේ නමක් ජනාධිපතිවරයා විසින් හෙට දිනේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව වෙත යොමු කරනු ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරානලස් මහතා සඳහන් කළා. නව පොලිස්පතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ රවි කරුණානායක මහතාද මෙලෙස අදහස් පළ කළා. දැන් මේ පොලිස්පති ධූරය සම්බන්ධව තාම ප්‍රශ්නයක් කියලා තියෙනවා. ඒක පත් කිරීම ගැන මොකද? මම හිතන්නේ හෙටනේ පත් කරන තියෙන දවස නිශ්චයකාරව හරි පුද්ගලයෙක් පත් කරાવી. හරි එක්කෙනෙක් නේද? හරි එක්කෙනෙක් තමයි වෙන්න එන්න ඕනේ වන්නේ. The big story. සීදුව ප්‍රදේශයේ සිදු වූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා. සීදුව කොටුගොඩ පාර ප්‍රදේශයේදී අද දහවල් යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට තවත් යතුරුපැදියකින් පැමිණි පුද්ගලින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදු කර පලා ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ. වෙඩිවැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහු මේ වන විට එම රෝහලේ දැඩි සත්කාරයකකේ ප්‍රතිකාර ලබන බව සඳහන්. මෙලෙස වෙඩිප්‍රහාරයට ලක්ව ඇත්තේ 28 හැවිරිදි කොටුගොඩපාර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිසිය පැවසුවේ. වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිදුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා. මෙවර මහකන්නේදී බණ්ඩි පොහොර මිටියක මිල රුපියල් 9000 දක්වා අඩු කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රුපියල් 19000කට අලෙවි කළ බණ්ඩි පොහොර මිටියක මිල රුපියල් 9000ක් දක්වා අඩු කිරීමට තමන් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට මෙලෙස අනුමැතිය ලැබී ඇති බවයි. අද පෙරවරුවේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ යලකන්නේ වගාහානි සිදු වූ ගොවීන්ට වන්දි ලබා දීමේ අවස්ථාවට සහභාගී වෙමින් මහින්ද අමරවීර අමාත්‍යවරයා මේ බව කියා සිටියා. මඩපෝරටික තමුන්නාසලට දුන්නේ 75 අය කරන්නේ නැතු. යූරියා ටික අපි ගෙනල්ලා වැඩි මිලට ගෙනල්ලා පාඩු අරගෙන දුන්නේ. බණ්ඩිපෝර ටික ගෙනාවට වැඩි පාඩු අරගෙන දුන්නේ. දැන් ගිය කැබිනට් මණ්ඩලයේදී අපිට අනුමත කළා දුන්න මම ඒක තාම කිව්වේ කියන්න ඕන. අපේ කැබිනට් මණ්ඩලයේ සියලුම දෙනා අපේ ජනාධිපතිතුමා මුදල් අමාත්‍යතුමා විදියට එකඟතාවය පළ කරා. අපි ළඟ දැන් තියෙන බණ්ඩිපෝර ගෙනල්ලා තියෙන 19000ට දෙන්න කියලා. 19500ට වුණා. නමුත් ඒක වැඩි දැන් ඊට වඩා මිල අඩුවීමක් තියෙනවා. එසා අපි මේ කන්නේ බණ්ඩි පෝර දෙනවා රුපියල් 9000ක්. එතකොට එක හොන්ඩරේකින් අපි 10000කට වැඩි පාඩු අරගෙන 9000 ගානේ අපි තමුන්නාසලට දෙනවා. මේ හැම එකක්ම කරන්නේ අපි ගොවි ජනතාව ඉස්සරහට ගන්න. අපිට රටින් ගෙනල්ලා හාල් ගන්න නෙමෙයි. අපේ රටේ හාල් අපි කාලා වැඩි ප්‍රමාණයක් හදලා අපි පිටරට යවන්න පුළුවන්ද කියන එක තමයි අපි ඉස්සරහට බලන්නේ. තමාට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් හෙට දිනේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරන බව ක්‍රීඩා අමාත්‍ය රොෂන් රණසිංහ මහතා පවසනවා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මේ වන විට තම සම්බන්ධයෙන් විවිධ අසත්‍ය චෝදනා එල්ලවන බවයි. කුරුණෑගල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රොෂන් රණසිංහ අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. දැන් කොහෙන් හරි බලනවා මට චෝදනාවක් ගොනු කරන්න. ඒ කාරණේ මොකද්ද? මොකද්ද කරන්න යන්නේ? මොකද්ද ඉලක්කය කියන එක මං හෙට පැහැදිලි කරන්න. ඉතින් මම මාධ්‍ය ඔක්කොම ඉන්හින්දා කියන්නේ හෙට හැමෝම රූපවාහිනියේ දැසන 10 ඉඳලා 12 දක්වා ඔබ සජීවීව විශේෂයෙන්ම මගේ ප්‍රකාශය පිළිබඳව මහජනයා දැනුවත් කරන්න. මං එතනදී මේ ඔක්කොම හෙලි කරන්න සූදානම් වෙලා ඉන්නවා. ඒ හේතුව හැම දෙයක්ම පිටිපස්සේ තියෙන්නේ කුමක්ද? ඒ වගේම අරමුණ මොකක්ද? මේකේ ඉන්න දූෂිත කල්ලිය කවුද? මේ අය කරන්න යන්නේ මොකද්ද කියන එක මම හෙට සජීවීව පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ අතර ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාන මහතාද මෙලෙස අදහස් පළ කළා. ක්‍රීඩා පිළිබඳව බලාපොරොත්තු තියාගන්න පුළුවන් මට්ටමට විසඳුමක් ගේන්නේ නැහැ කියලා පේනවා. අතිකව ජනාධිපතිතුමා ප්‍රශ්නය දිහා නිවැරදි ආකාරයට මැදිහත් වීමක් සිද්ධ වෙන්නේ නැහැ නිසා මේ මොහොතේ ජනාධිපතිවරයාට කවුරු හිතයිසි කණ්ඩායමක් හරි මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව ඉහළට ගේන්න පුළුවන් ඉන්නවනම් ඒ කණ්ඩායම හරි යොදවලා යම්කිසි පියවරක් ගන්න කටයුතු කරයි කියලා බලාපොරොත්තු වෙන අවසාන වශයෙන් එහෙම නැතුනොත් එහෙම ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ICC එකෙන් ආපහු ක්‍රිකට් ක්‍රීඩා කරන්නේ අවශ්‍ය පරිසරය හැදුවත් මේ රටේ ක්‍රිකට් පරිපාලනය හදන තව අවුරුදු ගණනක් යන තත්වයකට දියාරු වෙනවා කියලා තමයි අපිට මේ රටේ විධායකය තුල කොටසක් වෙච්ච අමාත්‍ය මණ්ඩලයේ ඉන්න අමාත්‍යවරයෙක් අනිත් අමාත්‍යවරු ටික එකතු වෙලා කොන් කරපු ගතියක් පේනවා. රොෂාන් රණසිංහ අමාත්‍යවරයාගේ ප්‍රකාශය හරහා ගම්ම්‍ය වෙන්නේ මේ ආණ්ඩුව තුල ඇමතිවරයෙකුටවත් නිසිසේ වැඩ කරන්න පුළුවන් වටපිටාවක් නැහැ කියලා. ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙනමින් හෙට දිනේ උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිතිය කමිටුව තීරණය කර තිබෙනවා. රුපියල් 20000ක වැටුප් වැඩි කිරීම වැඩි කරන දීමනාව හා වැටුප් ජනවාරි මාසයේ සිට ලබා දීම 2016 සිට අහිමි කර ඇති පූර්ණ විශ්‍රාම වැටුප් හිමිකම යලි ලබා ගැනීම යන ආදී ඉල්ලීම් මුල් කරගෙනමින් හෙට දහවල් 12ට උද්ඝෝෂණ පැවැත්වෙන බවයි එහි කැඳවුම්කරු චන්දන සූර්යරච්චි මහතා අද පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ. මාසික වැටුපක් ලබන සියලු දෙනාට ජීවත් වෙන්න පුළුවන් අවම සාධාරණ මේ 20000 ඉල්ලීම දිනා ගැනීම වෙනුවෙනුත් ඒ වගේම 8% කපන ආණ්ඩුවේ තීරණය අකුලා ගැනීම වෙනුවෙනුත් ඒ වගේම අහිමි කරපු විශ්‍රාම වැටුප් යලි දිනා ගැනීම වෙනුවෙනුත් ඉල්ලීම් ටික මුල් කරගෙන අපි හෙට නොවැම්බර් 27 වෙනිදා රට පුරා දැවැන්ත ජාතික විරෝධතාවයක් ආරම්භ කරනවා. ඒ විරෝධතාවය දවල් 12ට මුළු රටේම සියලු රාජ්‍ය ආයතන ඉදිරිපිට උද්ඝෝෂණයක් බවට පරිවර්තනය කරනවා. විශේෂයෙන්ම කොළඹ ප්‍රධාන උද්ඝෝෂණ ව්‍යාපාරය අපි බත්තරමුල්ල සෙසිරිපාය පරිශ්‍රය ඉදිරිපිට දියත් කරන්න බලාපොරොත්තු වෙනවා. රාජ්‍ය ආයතන මුළු රටේම මේ උද්ඝෝෂණ ව්‍යාපාරය නොවැම්බර් මාසේ 27 වෙනිදා හෙට සඳුදා අපි දියත් කරනවා. කෙසේ වෙතත් වෘත්තීය සමිතිවල ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා මෙවන් අදහසක් පළ කළා. ජනතා විමුක්ති පෙරමුණ පෙරටුගාමි දේශපාලන පක්ෂයේ වගේ අය ඉතිහාසයේ ඉඳන්ම රටට වැරද්දුවා. අතිවිශාල ආර්ථික අහේනියක් කරා. ඒගොල්ලෝ මේ විනාශකාරී ක්‍රියාවන් උඩ තමයි තමන්ගේ දේශපාලන අභිප්‍රායන් ඉෂ්ට කරගන්න උත්සාහ ගන්නේ. මේ වෙලාවේ කරන්නේත් ඒකමයි. මේ වෙලාවේ කරන්නේ උද්ඝෝෂණ වළක්වන්න ඕන තත්ත්වය, පාරට එන එක නවත්තන්න ඕන තත්ත්වය, හැමෝම එකතු වෙලා මේ රටේ ආර්ථිකයට හුස්ම ගන්න අවස්ථාවක් ගන්න මහන්සි වෙන්න ඕන තත්ත්වය අනිත් පැත්තට යවලා ගැටුම් හදලා පාරට ගෙනල්ලා තමන්ගේ දේශපාලන අභිප්‍රායන් ඉෂ්ට කරගන්න උත්සාහ ගන්න. තමන් ඇඳගෙන ඉන්න මහගෙන ඉන්න ඇඳුම්, අගමැති ඇඳුම, ජනාධිපති ඇඳුම ඇඳ ගන්න තමයි මේගොල්ලන්ට ඕන රට විනාශ කරලා Merate Raja Sevakyo, Ardarajan Sevakyo, Outligan Sevakyo, Janata, make a Terunga Nonakilai, Apia Darnaka Ratat, Jatiat, Sisuparpurat, Madrave, Trastavad in Galabagati to Baba Vipakshanaika, Sajit Pevada Samhata Pavastanapa Vipakshanaika Varea Pinvadene, Rati Pavatina, Pansal Padati of Rakakanibine, Haraha, Sanskritika Arakshakirimi Vedasatan Kratmakali to Babai Tantirimale, Rajamaha Viharastadi. Varshika Katina Pujotsave Tekwimin, Vipakshanayaka, Sajit Premadasa Mahata, Memadahas Palakala Madravya Bhavite, Pasal Mattavin, Vegavatva Prachalitavin, Matpan Bhavite, Prachalita Kirima, Rate Laksa Desi Visak Niojane Karana, Mahajana Mantri Urunge, Nirdeshetula, Gamniam Gam Sisara, Sancharaka Karmante, Pravardane, Kina Satan Pate Yatate, Matpan Avanhal, Bhivima, Kanagatu Daika Karana, Dumvati Matpan, Madravya, Javaram Karuan, Raja Tula, Tavat Raja Katiata Katituka, Aperate, Janasamaje, Samula විනාශයකට ලක් කරන මද්ද්‍රව්‍ය මත්පැන් දුම්වැටි ත්‍රස්තවාදයක් අපේ රජයේ විධායකයටත් ව්‍යවස්ථාදායකයටත් අධිකරණයටත් නීතිපති දෙපාර්තමේන්තුවටත් ඉහළින් යන මහා බරපතල බලවේගයක් බවට නිර්මාණය වෙලා තිබෙනවා. සියලු ග්‍රාම නිලධාරීන් පුරප්පාඩු ලබන ප්‍රදේශ පෙබරවාරි 4 වන දිනට පෙර සම්පූර්ණ කරන බව සදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. සදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා සඳහන් කළේ මෙවර ග්‍රාම නිලධාරී විභාගෙන් 2238 දෙනෙකු බඳවා ගැනීමට නියමිත බවයි. 2021 වසරේ අයදුම්පත් යොමු කළ අපේක්ෂකයින් සඳහා දෙසැම්බර් 2 වෙනි දින ග්‍රාම නිලධාරී විභාගයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. එම විභාගින් අනතුරුව කඩිනමින් නව පත්වීම් ලබා දීමට කටයුතු කරන බවයි රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා සඳහන් කළේ. ඊට අමතරව ග්‍රාම නිලධාරීන්ගේ සේවා ව්‍යවස්ථාවද සකස් කර ඔවුන්ගේ පවතින ගැටලු විසඳීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍යවරයා පැටිදුරටත් සඳහන් කළා. අද දෙරණ කෙලිබිම 2024 ඉන්දිය ප්‍රීමියර් ලීග් තරගාවලියේ කණ්ඩායම්වල තවදුරටත් රඳවා ගන්නා ක්‍රීඩකින් සහ ඉවත් කරන ක්‍රීඩක ලයිස්තුව ප්‍රකාශයට පත් කර තිබෙනවා. යනුව චෙන්නයි සුපර් කිංස් කණ්ඩායම නියෝජනය කළ මහීෂ් තීක්ෂණ සහ මතීෂ් පතිරණ එම කණ්ඩායමේ තවදුරටත් රඳවා ගැනීමට කණ්ඩායම් කළමනාකාරීත්වය තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම නියෝජනය කළ වනිදු හසරංග සහ පංජාබ් කිංස් කණ්ඩායම නියෝජනය කළ බානුක රාජපක්ෂයම කණ්ඩායම් වලින් නිදහස් කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්. නිදහස් කළ ක්‍රීඩකයින් IPL ක්‍රීඩක වෙන්දේසියට යලි ඉදිරිපත් කිරීමට නියමිතයි. අද දෙරණ විදේශපුවත් හමාස් සංවිධානයේ ඉහළ පෙළේ නායකයෙකු ඇතුළු සමාජිකයන් සිව් දෙනෙකු ඊශ්‍රායෙල් ප්‍රහාරයකින් මිය ගොස් ඇති බවට එම සංවිධානය තහවුරු කර තිබෙනවා. ඊශ්‍රායෙල් විසින් ගාසා තීරයේ සිදු කළ ප්‍රහාරයකින් ඔවුන් මිය ගොස් ඇති බවයි හමාස් සංවිධානය සඳහන් කර ඇත්තේ. හමාස් සංවිධානයේ උතුරු බලකායි අනදෙල නිලධාරීවරයා ලෙස කටයුතු කළ අහමඩ් අල් ගැන්දෝර් සහ එම සංවිධානයේ තවත් ඉහළ පෙළේ සමාජිකයන් 3 දෙනෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්. මේ අතර හමාස් සංවිධානයේ සහ ඊශ්‍රායෙල් අතර ප්‍රකාශයට පත් කළ තාවකාලික සටන් විරාමයේ දෙවන දිනේ අවසන් වන විට ගාසා තීරයේ රඳවා සිටි ඊශ්‍රායෙල් පානපකරුවන් 41 දෙනෙකු නිදහස් කිරීමට හමාස් සංවිධානය පියවරගෙන තිබෙනවා. ඊට සමගාමීව ඊශ්‍රායෙල් විසින් ඉරට අත්අඩංගුවේ පස වූ පලස්තීන ජාතිකයින් 78 දෙනෙකු ගත වූ දින 2 තුළ නිදහස් කර ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ආද දෙරණ ප්‍රවෘත්ති සමාප්තයි. බීලංග ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට පෙරවරු 6:30ට.